රනිල් නිසා මුළු රටම පැරදුනා. අවශ්‍ය දේ නොකර මොනව කරත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ 135000 ලංකාවේ ඡන්දබැස්ස කා නිසාද? රනිල් මාත්‍යෝ මම ඔබට ද්‍රෝහි වූවා නො ද්‍රෝහි වන්නේ නැත. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය වෙනුවෙන් මේ සත්‍ය ප්‍රකාශ කරන බව කාරුණිකව දැනුම් දෙනවා. බලනවාතරම් මම මේ කියන්නේ. කවුද තුමාට කිව්වේ රුවන්ලි සෑය දිවුරුම් දෙන්න කියලා? ප්‍රේමදාස දිවුරුම් දුන්නා. දල්දා මාලිගාවේ මහපාරේ කුඩු වුණා. මේව පූජනීය වස්තු. මේව මේ දිවුරුම් දෙන තැන නෙමෙයි. ප්‍රේමදාසගේ ආණ්ඩුවේ මගේ පවුලේ 3 දෙනෙක් මරලා දැම්මා. සජිත් කියන්නේ පිස්සු පොරක්. ප්‍රේමදාස නම ඇති කරපු එක්සත් ජාතික පක්ෂ වදාපු අම්මගේ කුසට පියෙන් ඇල්ලා ගියා වගේ තමයි සජිත් ප්‍රේමදාස අලුත් පක්ෂයක් හදාගෙන ගියේ. සහරාන් ගහනක සීල්ම දෙනා දැනගෙන හිටියා. වක්ලෙල්ලේ හුඩු කාපු එකාට කිල්ලෝට හම්බුනා වගේ වැඩක් තමයි මෛත්‍රීපාලට උනේ. බැංකුව පිළිබඳ ලොකු කතාවක් කියනවා. එතකොට මං අහන්නේ සෙන්ට්‍රල් බැංක් එක අගමැතිතුමා යටතේ තිබුණේ ඔය මලික්ලා කබිරා සීම්ලා තමයි ඒකේ මුදල් ගෙනල්ලා සිරිකොතේ බෙදුවේ. පාර්ලිමේන්තුවේ විශාල මුදලක් වියදම් කරනවා මං දන්නවා. අපි තිරිනේ ඒ උදුවට ජම්බිසි මුදලක් හම්බෙන්නේ ඒකට පොඩි නිවාඩුවක් දීලා මම අනුරාධපුරයේ චන්දිල්ලන්න ගියේ දුටු ගැමුණු කුමාරයාට මාරාත්තුමාර තියෙන ආදරයට රුවන්ලි සෑයට තියෙන ආදරේ. breaking.lk මේ රටේ ජනතාවගෙන් ජාති කුල ආගම් පන්ති බේද දාන්න පැත්තකට දැන් මේ රට විශාල ව්‍යසනයකට වැටෙන්න හදන්නේ මොකද්ද 1505 ආවේ කවුද කවුද ආවේ පෘතුගීසි 796 ලන්දේසි මේවා පොතක් බලාගෙන නැහැ වර්ෂ වරදින්න පුළුවන් ඊළඟට ඉංග්‍රීසි මේක පෘතුගීසි කොලනියක් වුණා ලන්දේසි කොලනියක් වුණා ඉංග්‍රීසි කොලනියක් වුණා ඊළඟට ඉන්දියාවෙන් ආව ආක්‍රමණිකෝ චෝලමාන විශාල පිරිසක් ඇවිල්ලා උන්ගේ ආධිපත්‍යයක් වුණා අවුරුදු මං අතන 100කට වැඩි කාලයක් මේක කොලනි ක්‍රමයක් පැවතුනේ අන්න එදා ඉතිහාසයේ දුටුගමුණු කියලා රුහුණෙන් කුමාරයෙක් උපන්නා महाविजय बाहु के रूणे कुमार मे रूणे पदुने दुट संबंध पराक्रम बाहु पदुना ऐतुटाई रूणु माया पीट का मम रूणे मन दुने मेन्न मे खोल क्रम विनाशक कल मेरट एक्से सत्कटी दुर्गुण महाराज तुम तमंगे पुताव පිලිගත්තා රොඩි ළමේ කසාද බැන්දත් අශෝකමාලා පෙරහැරින් ගෙනාවේ එදා කුල ක්‍රම ඉවර කරා දැන් මොකද වෙන්නේ දැන් මොකද වෙන්නේ දැන් මම ආයතනයක් කරන රටට එදා දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමා කටු නායක ඉංග්‍රීසි කොඩිය පල්ලෙහාට දැම්මා වරාය ජනසතු කරා जनता ऐतिर पेवरुआ भंडार नायक आंडुए वर्तमान जनाधिपति तुमागे प्याहितिया ये श्रेष्ठ रूणे मनुष्य डी ए राजपक्ष मैं तुमा इतुमागे अय्यतमय रूणे सिंह डीएम राजपक्ष मैं तुम मम के गोटाबे राजपक्ष जनाधिपति मैं जनाधिपति तुमनि ये पौले ज्येष्ठम देशपालन महिंद राजपक्ष मैं तुमनि ඔබ තුමාගේ මහජන හිතවාදිකම තාමත් අයින් වෙලා නැහැ. ඔබ තුමා තමයි රුහුණේ රාජ පරම්පරාවට පස්සේ රුහුණේ රජුරෝ. මේ නම කැලල් කරගන්න එපා. දමෝපියන්ට අවමන් කරන්න එපා. දැක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව චීරට ගිවිසුම් ගාලා ඉවරයි. हम तो वराय उप तुंगला मेक वक्यान महत्वाक्यो अपे आंडू खाली नायक एक्सजाति पक्षे के इसलगरा मुखदूल दंग हदनवा
මේරටේ ධන උල්පත වරාය දෙන්න ඉන්දියාවට දැන් මුළු රුහුණු කරේ දකුණ චීන කොලනියක් මේක ඉන්දියාවට දුන්නම බස්නාහිර විතරක් නෙමෙයි රටේ වැඩි කොටසක් ඉන්දියන් කොලනියක් මම මේ හිත වේදනාවෙන් කියන්නේ ඒක නිසා මම කියනවා රාජපක්ෂ ආණ්ඩුවට මේක නවත්තන්න අද කියන්නේ නවත්තන්න කියලා අනාගතයේ කියන්නේ නවත්තපල්ලා කියලා අද කියන්නේ නවත්තන්න කියලා ගෞරවනීය මහා සංඝරත්නයට මම වැඳලා කියනවා සියලු ආගමික නායකයන්ට වැඳලා කියනවා දැන් පුරන් අප්පුලෝන වෙලාවක් ගොංගාලකොඩ බණ්ඩලෝන වෙලාවක් वीर कपिटी पोलन वेलावाल सुमंगल हामुद्रो मोटिवते गुणानंद हामुद्रु वगे वीर चरित ओन वेलावाल मेक नवत्वे नतिनालुम रटवशनी जाति आगम खुल पंति भेद नतु बहिन्नेलियट बहिन्न पारट මේ මහා විනාශය කරලා වරාය ඉන්දියානුන්ට දෙන්න දෙන්න එපා. චීනුන්ගෙන් හම්බන්තොටේ ශ්‍රේෂ්ඨ වරාය නිදහස් කරගනිමු. ඒක නිසා මම රාජපක්ෂුන්ට කියනවා අතිශ්‍රේෂ්ඨ પરම්පරාවක දරුව හැටියට මේක නවත්තන්න. මට වෙන කිසිම කතාවක් නැහැ. තානාන්තර ඕන නැහැ. ටිබෙට් ආමුද්‍රෝ කිව් කවි මතක් වෙනවා අපි ඕනම දෙයකට ලෑස්ති මන් නැක්සලයිට් තව වෙලා හිරේ ගිය එකෙක් වරදක් නැතුව නඩු තීන්දුවක් නැතුව නිකම්ම දැම්මා ජයජාතර මැතිතු මගේ ආණ්ඩුවේ ප්‍රේමදාස්සගේ ආණ්ඩුවේ මගේ පවුලේ තුන්දෙනෙක් මරලා දැම්මා ඒකට මහින්ද රාජපක්ෂ මැතිතුමා සාක්ෂි දරනවා එතුමා විතරයි මං වෙනුවෙන් පිණී හිටියේ अनुराधपुर चंदीलुटमुन कुमार अट मारीन आदर रुआंडी साइड तीन आदर ये गौरवीय महासंग्रत तीन आदर रुआंडी साइड मिर्सवेटी लंका रात हिशीन बेसगल ये खरने हामद विशाल पीरस नंग वशे क्या बे मैकट गि मुखद क्यू मिनीसु उपतुमाट अभी आदरे उपतुमा श्रीमा भोतिरमे वकणिशाटमे वकर मनुष्य मेडकलती अब आप वरदी मगुआई सज्जात पक्षे पद भी जलाश निर्मात कौरवाण्यमे दीवन शेरनाक मेत्मा अनुराधपुर हदवे एक सज्जाति का पक्ष नै एक सज्जाति का पक्ष लड़क नै रणिल विक्रम सिंह ने तु इन अभी जान देते हिम ने तंग अब तुम सजित के पत्र गया ना अभी जान देना मंग हुआ सजित किया ने पिसु पोराक प्रेमदास की नाम अति उन्हें एक सज्जात के पक्ष न तो प्रेमदास मेरा टेन है एक सज्जाति का पक्ष से अति उन्हें सेना नायक लगे दिए सेना नायक श्रीलंका निदास पक्ष बंडार नायक पक्ष मैंने कहा दो ओका इतिहास ईलगटे इतुमत्ते का बहलगिए दिए राजपक्ष में तुम ये आई थी ये नवा राजपक्ष और मैंने सुखी हुआ अंक हुआ प्रेमदास नमैतिकरुपेक्षाजातिक पक्ष वदापु अम्मगे कुशट पियंगन लगिया वगे तमाय साजित प्रेमदास अलुत पक्ष खदागने की एतेंट मर्विन सिल्वयाने ने रणिल निशा मुलु रटम पेरदुना मिनिसु किवे नै नियोज्य नायक मिनिसु इल्वे नै नियोज्य नायक मिनिसु इल्वे नै लेखक मिनिसु किवे नायकयाइन वेने तुमा किवे मग आइन वेनवा कियना मम दंग करना बोलवा
මන්තාමත් එක්සජාතික පක්ෂය මම ඒකට ආදරේ නමුත් මේ ඇත්ත කවුරුවත් කියන්නේ නැහැ ඇයි අනේ මන් දන්නේ නැහැ මම නම් කියනවා අවශ්‍ය දේ නොකර මොනව කරත් එක්සජාතික පක්ෂයට අනාගතයක් නැහැ එක්සජාතික පක්ෂයේ දෙලක්ෂක් දෙලක්ෂ 35000 ලංකාවේ ඡන්ද බැස්ස කානිසාද දැන් ඔය බැංකුව පිළිබඳ ලොකු කතාවක් කියනවා එතකොට මං අහන්නේ සෙන්ටර් බැංක් එක අයිතිය තිබුණේ රවීටද? හරි අයිති තිබුණේ. අගමැතිතුමා යටතේ තිබුණේ. ඔය මලික්ලා කබීර් අසීම්ලා තමයි ඒකේ මුදල් ගෙනල්ලා සිරිකොතේ බෙදුවේ. කවුරුත් මේව කියන්නේ නැහනේ. රවී එතන හිටියේ නෑ. සත්‍ය කතාව. මේකට පුළු ආණ්ඩුවම වගේ කියන්න ඕන. එක්සත් ජාතික පක්ෂයේ එදා හිටි පාර්ලිමේන්තුවේ සියලු දෙනාවක් කියන්න ඕන එක්කෙනෙකුට අගිල දික් කරන්න බෑ මේක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල අයිති වෙනවනේ. එයානේ රටේ ජනාධිපති. එයාට පුළුවන් නම් අගමැතිවරය අස් කරලා තව අගමැතිවරය පත් කරන්න. එයාට තිබුණනේ මේක නවත්තන්න. ඒ මිනිහට දැනුමත් තේරුමක් නැහැ. ඒ කියන්නේ පුවක්ලල් පුවක්ලෙල්ලේ හුඩු කාපු එකාට කිල්ලෝට හම්බුණා වගේ වැඩක් තමයි මෛත්‍රීපාලට උනේ. අගමැතිස් කරන්න බලය තිබුණා නම් උඹට බලයක් තිබුණ නැද්ද මේක නවත්තන්න. සහරාන් ගහනක සීලම දෙනා දැනගෙන හිටියා. ආණ්ඩු පක්ෂු පක්ෂේ සීලම දෙනා දැනගෙන හිටියා. ඒට හරි දෙක ආරංචි වෙයි. ඒකම හරියට විස්තර දැනගෙන කියන්න. ජයජාතන මැතිතුමාගේ පොතේ තියෙනවා ලේක් හවුස් එක මැතිනි ගත්තරේ ආණ්ඩුවට ආගන්නකෝ. ගත්තම ජයජාතන මැතිතුමාට එක්ස්වර්ණ වික්‍රමසිංහ මැතිතුමා කියලා යෝජනා කරා ලේක් හවුස් එක නැවත දින කියලා විජවාදනය. මොකද කිව්වේ ජයජාතන මැතිතුමා? මොකද කිව්වේ? මේක නැවත දුන්නොත් මාත් ඉවරයි UNP එකත් ඉවරයි. ඒක දෙන්න බෑ. ඊළඟට තමයි ටයිම්ස් මන්දිරේ දුන්නේ ඒ මුදල් වලින් ගත ටයිම්ස් එක. ඕක එල්මෝ ගුණරත්නත් සාක්ෂි දරනවා. එතුමත් මේක සම්බන්ධයි. ලේකවුස් එක දුන්නේ නැහැ. විජේවාදනට දුන්නේ නැත්නම් මාත් ඉවරයි UNP එකත් ඉවරයි කිව්වා. ඔය ඉතිහාසය දන්නේ නැහැ මිනිස්සු. කොච්චර කිව්වත් අහන්නේ නැත්තම් මොකටද කට රිදවා ගන්නේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමාට මම බොහොම ගෞරව කරනවා. ඔබතුමා බද්දකමට සම්බන්ධ පරම්පරාවක රාජසිංහ රජපෞලේ මහා සෙනවියෙක් කැටියට පොතේ තියෙනවා ලියලා ඒ සේනම ඇත්ත. නමුත් රනිල් මාත්‍යෝ මම ඔබට ද්‍රෝහි වුණා නොව ද්‍රෝහි වන්නේ නැත. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය වෙනුවෙන් මේ සත්‍ය ප්‍රකාශ කරන බව කාරුණිකව දැනුම් දෙනවා. මම කවදත් මහා සංඝ රත්නයට විශාල ගෞරවයක් තියෙන කෙනෙක්. මහා සංඝ රත්නයේ ආශිර්වාදය පිට තමයි වර්තමාන ජනාධිපතිතුමා පත් වුනේ. ඒ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්මයාට තියෙන විශාල ජන ගෞරවයක් එතුමාට තියෙනවා. විශාල ජන ගඟක් තියෙනවා එතුමාට. ඒ ජන ගඟ හැරෙව්වා ඡන්ද කාලේ වර්තමාන ජනාධිපතිතුමාගේ පැත්ත. නමුත් වර්තමාන ජනාධිපතිතුමන් අපි කවුරු ගමේ මල් ළඟින් ඇසුරු කරා බෙලියත් ඉන්න කාලෙත් අඬ බලන්න ඒ උදවිය යුද්ධය නිම කර හැටි මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ නායකත්වයෙන් යුද්ධය නිම කරනකොට එතුමාල රටවල් දිහා බැලුවේ නැහැ එතුමා රටවල් දිහා බැලුවේ නැහැ රටවල් වල උපදෙස් එතුමා පිළිගත්තේ නැහැ මම ළඟ හිටිය කෙනෙක් ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා හැටියට ගෝඨාභය ජනාධිපතිතුමත් කිසිම කඳවුරකට යට උනේ නැහැ. දේශපාලනඥයෝ කියන දේවල් ඇහුවේ නැහැ එදා. ත්‍රිවිධ හමුදාවට පින් සිද්ධ වෙන්න එදා සරත් වංශක තමයි හිටියේ හමුදාපති. පොලිසියට පින් සිද්ධ වෙන්න පොලිස් හමුදාවට මේ සීළු දෙනාගේම අදහස් එකට ඒක රාශි කළා හමුදාවට බලය දුන්නා මේක නිදාස් කළ දීපන් හමුදාව නිදාස් කළා දැනුත් මම එකගයි මෙන්න මේකට මොකද්ද මම එකගයි ස්වාමීන් වහන්සේලා බලයටපත් කරා නම්
එතුමාට සිංහල ඡන්ද ලැබුණා නම් එතුමා ස්වාමීන් වහන්සේලා කියන දේ ඇසිය යුතුමයි සිංහල ජනයා ගැන බලන අතරේ සියලු ජාතීන් බුද්ධාගම ප්‍රමුඛ සියලු ආගම් රැකිය යුතුමයි මේක ඔප්පුව තියන්නේ සිංහලයට වෙන කාටවත් නැහැ හැබැයි බුද්ධ ධර්මයේ හැටියට ජාති කුල ආගම් කියන එක බුදු ධර්මෙ නෑ ඒක බුදු ආන්දරෝගේ දේශනාවේ තියෙනවා එහෙමනම් මර තියෙන වර්තමාන ජනාධිපතිතුමාට ඔබතුමා හිතනවා නම් යුද්ධ නිම කරා වගේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයක් නැහැ කියලා මමත් ඒක පිළිගන්නවා යුද්ධ නිම කරා වගේ මේ රට සංවර්ධනය කෙරෙහි යොමු කරන්න මිනිස්සුන්ට බරට කන්න දෙන්න මිනිස්සුන්ට අඳින්න දෙන්න මිනිසුන්ට බෙහෙත් ටික දෙන්න මේ වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න ඔබතුමා පිළිගන්නව නම් දේශපාලනඥයන්ට යන ගමන යන්න දීලා ඒගොල්ලගේ උපදෙස් නැතුව ඔබතුමාගේ බලය පාවිච්චි කරලා රට හදන්න පුළුවන් නම් අපි අවුරුද්දක් ඔබතුමාට කල් දෙනවා හැබැයි ඒ වරාය ඉන්දියාවට දෙන්න බෑ ඒ වගේ හිතුවක්කාර වැඩ කරන්න බෑ මේ රටට අවමානයක් වෙන කිසිම දෙයක් කරන්න අපිට දෙන්නේ නැහැ. හැබැයි රටේ ආර්ථිකය නම් වන් රටේ ආර්ථිකය විදේශ රටවලට ගැති වෙන්න එපා. විදේශ රටවලට ඔළුව නවන්න එපා. මේක ඉන්දියාවේ කොලනියක් කරන්න එපා. මේක චීන කොලනියක් කරන්න එපා. ඔබතුමාට හිතනවා නම් පාර්ලිමේන්තුව විශාල මුදලක් වියදම් කරනවා මම දන්නවා අපි තිරි නිසා. ඒ උදුවට ජම්බිසි මුදලක් හම්බෙන්න ඒගොල්ල පොඩි නිවාඩුවක් දීලා ත්‍රිවිධ හමුදා විතරක් නෙවෙයි පොලිසියත් එක්කව කරගන්න. සිවිල් ආරක්ෂකත් එක්කව කරගන්න. පොලිසියට අවමන් කරන්න එපා. දැන් පොලිසියට පොඩි පොඩි කෙනෙහිලි දිනනවා. ඒක කරන්න එපා. පොලිසිය තමයි මේ රටේ ජනයා එක්ක ඉන්නේ. එහෙම කරලා බලන්න. මම යෝජනා කරා. මේ දේශපාලනඥයෝ මේ රට පාලනය කරන්නේ සෑහෙන කාලයක්. 71ක් නේ. 73ක් රට පාලනය කරා. මේක අඩුපාඩුකම් තිබුණ නිසානේ තාමත් අපි මෙහෙම යන්නේ. අපි තාමත් දන ගන්නවනේ. නැත්තම් අල්ලල් ලැබෙදිනවා. සිංගප්පූරුවත් එක බැලුවම අපි නැත්තරම නැහැ. ඒක නිසා එතුමා හිතනව නම් එතුමා දැන් උඟක් තැන්වල හමුදාව කොරෝනා උවදුරත් එතුමා කල්පනා කරලා හමුදාපය එතුමාට බාර දුන්න නිසා මේක ක්‍රමානුකූලව දැන් ඉවර වෙයි කියලා මම විශ්වාස කරනවා. අනිත් එක එතුමා වරදගත් තැනක් තියෙනවා. මොකද්ද වරදගත් තැන? පළවෙනිවතාවට මම මේ කියන්නේ. මොන කවුද එතුමාට කිව්වරුවන් ලිසෑය දිවුරුම් දෙන්න කියලා? ප්‍රේමදාස දිවුරුම් දුන්නා දල්දා මාලිගාවේ. මුළු පවුලම නැග්ගයි කුඩ. මහපාරේ කුඩු වුණා. මේවා පූජනීය වස්තු. මේවා මේ දිවුරුම් දෙන තැන නෙමෙයි. මේවට දිවුරුම් දෙන්න බෑ මෙතන පුළුවන් සත්‍යක්‍රියා කරන්න බුදුන් වඳින්න මේව පුළුවන් බාතිකාභය මං හිතන්නේ රජුරුව තමයි සත්‍යක්‍රියාවක් කළ රුවන්ලිසෑය දොර ඇරියේ ඇස් දෙකින් ඇවිත් ඇතුළට ගිහිල්ලා ඒ වගේ තැන් මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කළා තියෙන දැන් කවුද මේ දුන්නේ මේ ලණුව එක ලොකු ලණුවක් ඊළඟට ඇමතුරු දිරුන් දුන්නේ කොහෙද? දල්දා මාලිගාව. මගුල් මඩුව තියෙන්නේ දල්දා මාලිගාවට උඩින්. දල්දා හමුරුනේ යට. කවුද මේ දුන්නේ ලනු? මහින්ද රාජපක්ෂ මහත්මයා එක් කරේ නෑ. කිසිම රාජ්‍ය නායකයෙක් ප්‍රේමදාස ඇරුනම ඒ තැන්වල දිරුන් දුන්නේ නෑ. මෙන්න වරදගත්ත තැන. මේවා දෙවරු කිපෙන වැඩ. පංචමහා භූතයෝ කිපෙන වැඩ ස්වභාව ධර්මයේ වෙනස් වෙන වැඩ ඉතින් මේ වට නැවත ගිහිල්ලා දිගහැරලා වැඳලා පුදලා සමාව ගන්න ඕන අපි ළඟ හිටිනව වෙන්න දෙන්නේ නැහැ නොදන්න මිනිස්සු හා පේනකාරයෝ කියනේම හරියන්නේ නැහනේ සේරම ශාස්ත්‍රඥයෝ කියන දේ සේරම හරියන්නේ නැහනේ හා ඒක නිසා කරුණාකරලා මේව ගැන සොයන්න බලන්න ඕන හිතන්න ඕන අර තියෙන සූර්යා චිත්‍රපටිය හිතන්නකෝ අයියේ පොඩ්ඩක් හිතන්නකෝ අයියේ
breaking.lk.